අයිබෝන් ඔබ අදත් පැතිකට වැඩසටහන සමග ශ්‍රී ලංකාව මේ මොහොතේ ඉන්න ජයග්‍රාහී මානසිකත්වෙන් ක්‍රිකට් ක්‍රීඩාව පැත්තෙන් බැලුවාම ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන තරග දෙකම ජයග්‍රහණය කරපු ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියට ඇවිල්ලා තියෙනවා අපි ඉන්නේ දැන් සුපිරි සිව්දනාගේ වටේ ඉන්දියාව සමග තරගයයි අද රාත්‍රියේ පැවැත්වෙන්නට නියමිතව තියෙන්නේ Dubai ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ ප්‍රතිඵල කොයි වගේ වෙයිද අපිට මේ තරගාවලිය කොයි වගේ ඉදිරියකට යන්න පුළුවන්ද මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද අපි පැතිකඩ වැඩසටහනට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ක්‍රීඩා විචාරක ෆර්වීස් මහරූෆ්ට සුබදස්සක් මහරූෆ් සුබදස්සනක අසෝකයි ආරම්භයක් හැටියට මේ කණ්ඩායම් දෙකේ මානසිකත්වය ඉතාමත්ම වැදගත් මේ වගේ තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන තරග දෙකම ජයග්‍රහණය කළා ඉන්නේ ඉන්දියාව තමන්ගේ සම්ප්‍රදායික ප්‍රතිමල්ලවයන් වන පකිස්තානය අතින් පරාජයට පත් වුණා කොහොමද කණ්ඩායම් දෙකේ මානසිකත්වය ඔබ තක්සේරු කරන්නේ ඔව් මං හිතන්නේ අනිවාර්යයෙන්ම මේ තරගයට එනකොට ඉන්දියා කණ්ඩායම දැඩි පීඩනයක ඉන්නවා දැන් ඒකෝත් මේ තරගය ජයග්‍රහණය කරන්න ඕනේ තරගාවලියේ රැඳී ඉන්න ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තෙන් බැලුවොත් එමේ අෆ්ගනිස්තාන් කණ්ඩායම ජයග්‍රහණය කරලා පසු හොඳ අවස්ථාවක් තියෙනවා ප්‍රබල ඉන්දියන් කණ්ඩායම ආසියානු සුහෘතාවෙන් එළියට දාන්න. ඉතින් මං හිතන්නේ මානසිකත්වයෙන් බැලුවොත් අපි පොඩ්ඩක් ඉන්දියාවට අනිවාර්යෙන් ඉදිරි ඉන්නවා. ඒ වගේම සැහැන අවස්ථාවක් තියෙන අපේ කණ්ඩායමට මං කිව්වා වගේ ප්‍රබල ඉන්දියන් කණ්ඩායම එළියට දාලා අවසන් තරගය සෙල්ලම් කරන්න ඉදිරි ගමන යන්න. ලංකාව ආසියානු කුසලාන තරගවලදී වෙනදට වඩා දස්කම් දක්වන එක තමයි අපේ හැකියාව. අපි බැලුවොත් කාර්ය ආසියානු කුසලාන තරගාවලියේදී ඉන්දියාව හම්බ වෙලා තියෙනවා මීට පෙර 20 වතාවක්. මේ 10ක් ලංකාව දිනලා තියෙනවා ආසියානු කුසලානයේදී 10ක් ඉන්දියාව දිනලා තියෙනවා. ලංකාව 10යි ඉන්දියාව 10යි. එකම තැන තියෙන්නේ. හැබැයි අපි ශ්‍රේණිගත කිරීම වලට ගිහිල්ලා බැලුවොත් මේ මොහොතේ ලංකාවට වඩා ඉන්දියාව උඩින් ඉන්නවා. මේ තත්ත්වය කළමනාකරණය කළා අද තරගයට හොඳ ප්‍රවේශයක් ගන්න අපි මොන වගේ උපාය උපක්‍රම ගැනද ශ්‍රී ලංකා කණ්ඩායමේ හිතන්න ඕන මම හිතන්නේ උපක්‍රම නම් සෑහෙන අපිට උදා ගන්න වෙනවා ඒකත් ඉන්දියන් කණ්ඩායම මම දන්නවා පකිස්තාන් කණ්ඩායමත් සමග පරාජය වෙලා එන්නේ එහෙත් ඔවුන්ගේ අපි ක්‍රීඩකයෝ අරන් බැලුවොත් එකට එක මම හිතන්නේ සෑහෙන අත්දැකීම් තියෙන කාලයක් තිස්සේ සෙල්ලම් කරන ක්‍රීඩකයෝ ප්‍රමාණයක් ඉන්නේ ඉතින් ඔවුන්ගෙත් ගොඩක් දුර්වලතා තියෙනවා විශේෂයෙන් ඔවුන්ගේ අපි පන්දු යැවීම අරන් බැලුවොත් මේ ඉන්දියන් කණ්ඩායම වේග පන්දු යවන්නෝ අපි කියනවා අන්තිම ඕවර ඩෙත්තෝස් කියලා. ඒ ඩෙත්තෝවර්ල මම හිතන්නේ පකිස්තාන් පරිච්ච තරගයේ අපි දැක්කා කොච්චර දුර්වලද කියලා. ඉතින් ඒ එක තැනක් අපේ ලාංකික ක්‍රීඩකයන්ට ඔවුන්ට මෙල්ල කරන්න පුළුවන්. ඒ වගේම අනිත් පැත්තෙන් බැලුවොත් අපි ඉතිහාසය අරන් බැලුවොත් එහෙම ගොඩක් පීඩනය වැඩි තරඟ. ඒ කියන්නේ තරඟාවලියක රැඳී ඉන්න ඕන තරඟ ඉන්දියන් කණ්ඩායම ගොඩක් දුර හොඳට කරලා නැහැ. ඉතින් මම හිතන්නේ මේ වගේ සාධක ගොඩක් එක්ක තමයි මේ තරගයට අපි එන්නේ. ඉතින් මම කිව්වා වගේ මානසිකත්වය පැත්තෙන් බැලුවත් අසෝකයි අපි සැහැන් ඉස්සරහින් ඉන්නේ. ඉතින් මම හිතනවා අපේ කොල්ලොන්ට මම හිතන්නේ හොඳ අවස්ථාවක් තියෙනවා මේ අත්වගේ ඉන්දියන් තරගය විතරක් නෙමෙයි තරගාවලියම ජයග්‍රහණය කරන්න. 2010 ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරපු පිලේ ෆර්වීස් මහරූෆ් හිටියා. අපිට මතකයි මේ තරගාවලියේදී හැට්‍රික් එකක් ගන්නවා. ඉන්දියාවට එරෙහිව නේද මේ හැට්‍රික් එක ගන්නෙ? ඔව්. පොඩ මතක් කරමුකෝ. මොකද මේ අපේ පන්දු යැවීමේ හැකියාව මේ වෙලාවේ තරමක් පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා කියලා තමයි කට්ටිය කියන්නේ. ඔව් ඒ තරංගාවලිය ආරම්භ වෙලුවත් අසෝකයි ඒ තරංගාවලියට කලින් මම 2010 මේක වුනේ 2009 20 ලෝක කුසලානේ සෙල්ලම් කරා එංගලන්තයේදී. මම හිතන්නේ ජූලයි මාසෙද කොහෙද. ඉන්පසු මම කණ්ඩායම එළියට ගියා. පල්ලි වතාවට මගේ 2004 මම පටන් ගත්තේ 2009 පල්ලි වතාවට කණ්ඩායම මම එළියට ගියා යම් කිසි හේතුන් මත. 2010 මට නැවතත් ඒ අවස්ථාවක් ලැබුණා සෙල්ලම් කරන්න. ඉතින් පල්ලි තරේ මම මේ කතාව කියන්න ඕනේ. පල්ලි තරේ සෙල්ලම් කරේ පාකිස්තානයේ සමග. අපි ලකුණු මම හිතන්නේ 3කින් හරි 4කින් හරි ජයග්‍රහණය කරා. මට එච්චර හොඳට කරන්න බැරි වුණා. දෙවෙනි තරේ සෙල්ලම් කරේ බංග්ලාදේශ කණ්ඩායම සමග. ඒ තරගේ මම සෙල්ලම් කරේ නැහැ. එක තරගයක් දීලා මාව එළියෙන් තියලා තව ක්‍රෙඩිට් එක ආදේශය කරා. ඉතින් ඒ තරඟ දෙකම දින්න නිසා අපි ෆයිනල් එකට කෙලින්ම ගියා. එතකොට ඇත්තම කිව්වොත් ඉන්දියා කණ්ඩායම තරඟයේදී අපේ නුවන් කුලසේකර සහ ලසිත් මාලිංග විවේක දුන්නා ඒ තරඟේ. ඉතින් ඒක තමයි මට අම්මච්ච අවස්ථාව.
ඉතින් ඒ තරඟේ මට හොඳට මතකයි මම දැනගත්ත මේ තරඟේ මම හොඳට කරේ නැත්තම් මට ආයෙට යන්න වෙනවා කියලා. ඉතින් පීඩනයක් මට සෑහෙන තිබ්බක් තරඟ කණ්ඩායම රැඳී සිටින මුලින්ම 11ට වඩා කණ්ඩායම සංයුතිය ඇඳලා ඉන්නේ. ඉතින් එදා දවසේ ඉතින් ප්ලෑන් කරමු හැමදේම හරි ගියා කියලා කියන්න පුළුවන්. ඒකත් මට හොඳට මතකයි එදා තරඟේ මම තරඟේ යනකොටත් මගේ බිරිඳ මාත් එක්ක හිටියා දඹුල්ලේදී. දඹුල්ල කියන්නේ මගේ ලංකාවේ සෙල්ලම් කරන ආසම ක්‍රීඩාංගණය. ඉතින් ඒ කාලේ මට මතක අපි පළවෙනි දරු බින්දත් ගැප් ගෙන හිටියේ. පළවෙනි දරුවා අපි එක්ස්පෙක්ට් කරන් හිටියේ. ඉතින් සෑහෙන ගොඩක් ඒ දවස නම් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒකත් මගේ ක්‍රිකට් ජීවිතයේ ලබාගත් ලොකුම අචීව්මන්ට් එක කියලා කිව්වොත් මම නිවැරදි කියලා මම කියනවා අනිවාර්යයෙන්ම. ඉන්දියාව එක්ක තරඟ ඕනම කණ්ඩායමකට පීඩනයක් ගෙනල්ලා දෙනවා. දැන් අපි දැක්කා මේ තරඟාවලියේදී, මේ ආසියානු කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් යම් ආකාරයක පීඩනයට නතු කළා, ඔවුන්ගේ මානසිකත්වය යම් ආකාරයකට අවුල් කළා කටයුතු කරන්න කරපු උත්සාහයන්. දැන් අපි මෙවර දැක්කා තරඟයේදී ධනුෂ්ක ගුණතිලක එක්ක වචන හුවමාරුවකට පැටලුණා, මේක බේරන්න ඉදිරිපත් වුණා භානුක රාජපක්ෂ. හැබැයි ධනුෂ්ක මේ ඕරේදීම දවා ගන්න සමත් වෙනවා. මේ උපාය උපක්‍රමද මේ පාවිච්චි වෙන්නේ? මේ මැද බැනගන්නේවා, එක එක කියාගන්නේවා සුක, ඒක කන්ට්‍රෝල් ගන්න අමාරුයි. ඒක එදා පටන් එනවා, ඒක ඉදිරියටත් වෙනවා. අනිවාර්යෙන් තමන්ගේ රටට නියෝජනය කරනකොට තමන්ගේ ඉමෝෂන් තමන්ගේ දන්නේම නැතුව එළියට එනවා. ඉතින් ඒ හොඳ දේවල්. මම කිසිම වරදක් එකේ දකින්නේ. හැබැයි වැදගත් වෙන්නේ ඔයා කිව්වා වගේ ඒ වගේ අවස්ථාවකදී තමන්ගේ තියෙන අර කන්සන්ට්‍රේෂන් එක නැති කරගන්න ඕනද නැහැ. මොකද මේ තරඟයේ ඉනිම මැද 17 වෙනි ඕවරේ ඇෆ්ගනිස්තානය සමග පහුගිය තිබුණු තරඟයේ ආසියානු කුසලානයේ ලංකාවේ පන්දු යැව්වේ රෂීඩ් ඛාන්. රෂීඩ් ඛාන්ගේ 17 වෙනි ඕවරේ මුලම හතරේ පාරක් ගානවා ධනුෂ්ක ගුණතිලක. ඒ හතරේ පාරට පස්සේ තමයි මේ වචන හුවමාරුව වෙන්නේ. හතරවෙනි පන්දුවේදී ධනුෂ්ක ගුණතිලකව රෂීඩ් ඛාන් දවා ගන්න. මම හිතන්නේ රෂීඩ් ඛාන් ධනුෂ්කට කිව්වද, ධනුෂ්ක රෂීඩ් ඛාන් කිව්වද කියලා මට එක පොඩි සැකයක් තියෙනවා. සමහරවිට ධනුෂ්ක කියන්නත් පුළුවන්. ඒකෝ ධනුෂ්ක කියන ක්‍රීඩකයා සාමාන්‍යයෙන් ඒ වගේ එක්ස්ප්‍රෙස් කරන්න ආස ක්‍රීඩකෙක්. ඉතින් මම කිසිම වරද දකින්න, ඔව් වරදක් තිබ්බා ඒ වෙලාවේ ඒ වැනි අවස්ථාවකදී අපි කියනවා පිතිකරුවේ කඩුලේ රැඳිලා ඉන්නවා නම් තරඟයක් ඉවර කරන්න අවස්ථාවක් තියෙනවා නම් අනිත් එක්කෙනාට තියන්නත් ඉවර කරන්න ඕනේ කියලා. ඒ වෙනි අවස්ථාවක ධනුෂ්ක ඒ පහර ගහපු එක ඒ වෙලාවේ මම වුණත් එච්චර සපෝට් කරන්නේ නැහැ ඒකට. අයිගොත් රාෂිඩ් ඛාන් ඊට පස්සේ තිබේ පන්දු දෙකයි. ඊට පස්සේ ඔහුගේ ස්පෙල් එක ඉවරයි. ඊට පස්සේ වේග පන්දු යවන්න තමයි දාන්න හිටි. ඉතින් ටැක්ටිකලි උපක්‍රමශීව මං හිතන්නේ ධනුෂ්ක වෙලා හිතුවා කියලා. හැබැයි මෙවැනි දේවල් අසෝකයි ඕනතරම් වෙලා තිනවා. හැබැයි වැදගත් වෙන්නේ කණ්ඩායමක් වශයෙන් හැම පිතිකරුවෙක්ම ගිය තරඟයේදී සහ බංග්ලාදේශ් කණ්ඩායමත් එක්ක සෙල්ලම් කරපු තරඟයේත් හැම එක්කෙනාම තමන්ගේ කොටස පොඩ හරි කරා. ඉතින් එක්කෙනෙක් ලොකුට ගැව්වේ නැහැ. මම හිතන්නේ බංග්ලාදේශ් කණ්ඩායමත් එක්ක තරඟයේදී කුසල් මෙන්ඩිස් අර්ධ ශතකයක් ලබා ගත්තා. අපි අනිත් වටේ ඉන්න කට්ටිය 30-40 ගහලා තමයි 30-40-20 ගහලා තමයි දෙන්නේ. ඇෆ්ගනිස්තාන් කණ්ඩායම තරඟයේදී අපි ලොකු කවුරුත් ගැව්වේ නැහැ. ඔක්කොම 30-40-30-40 වම ගාලා. ඉතින් ඒව හොඳ දේවල්. කණ්ඩායමක් වශයෙන් සෙල්ලම් කරනකොට හැම එක්කෙනාම චිප් කරන්න ඕනේ. ඉතින් මං කිව්වා වගේ ඉන්දියත් එක්ක අපිට එන මේ පීඩනය සහ ත්‍රෙට් එක වෙනස් ඇෆ්ගනිස්තාන් සමග. ඉතින් මං බලාපොරොත්තු වෙනවා අපි කණ්ඩායමේ ඒ දිනාගෙන ආපු මොමෙන්ටම් එකම ඉදිරියට තියන් ගිහලා ප්‍රබල ඉන්දියන් කණ්ඩායමත් පරාජය කරයි කියලා. මේ තරඟ තියෙන්නේ තැන් දෙකක. එක තැනක් මේ තරඟ පවතිනවා ඩුබායි වල, අනිත් එක සාජවල. දැන් අද තරඟේ තියෙන්නේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ. පිටණිය පැත්තෙන් බැලුවොත් කොයි වගේද? හතරේ සීමාවට තියෙන දුර, ඩිව් ෆැක්ටර් එක අපි කියනවා රෑ සෙල්ලම් කරද්දී කොයි වගේද මේ පින්න බලපාන්නේ කියලා, මේ පැත්ත ඔබ කොහොමද කියවන්නේ? අනිවාර්යයෙන්ම ලොකු වෙනසක් තියෙනවා. තනනිල්ල ගත්තොත් එහෙම ඩුබායි තනනිල්ලේ තනකොළ භාවය වැඩි සාජවලට වඩා. එතකොට තනකොළ භාවය වැඩි වුණාම බවුන්ස් එක පොඩ්ඩක් වැඩිින් තියෙනවා. පිත්‍රේන වේගය පොඩ්ඩක් වැඩි. සමහර පන්දුව සීම් වෙන්න පුළුවන්, දෝලණය වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවල් ගොඩක් තියෙනවා. ක්‍රීඩාංගණයේ අපි ඩයිමෙන්ෂන් අරන් බැලුවොත් එම කියන්නේ සයිස් එකක් වශයෙන් තාජා ක්‍රීඩාංගණයේ පොඩ්ඩක් පොඩි ඩුබායි වලට වඩා. එතනත් ලොකු වෙනසක් තියෙනවා කියලා මම හිතනවා. ඊට අමතරව පින්න නම් අසෝකා එක
ඒක ප්‍රෙඩිකන් අමාරුයි. දවසේ හැටියට දැන් ඒක සාමාන්‍ය කතාවක් තමයි ලංකාවේ කතා වෙන දේක් තමයි පින්න ගොඩක් දුරට හුලං වැඩි දින දවස්වලට පින්න වැඩි පතිත වෙන්නේ නැහැ. ඉතින් දුබායි වල සාමාන්‍ය හුලං හරිම අඩුයි කාන්තාරේ නිසා. ඉතින් පින්න ප්‍රෙඩිකන් අමාරුයි. හැබැයි ප්‍රෙඩික් කරන්න පුළුවන් තන්නේල කොමද හැසිරෙන්නේ ඒ වගේම ක්‍රීඩාංගනේ සයිස් එක. ලංකා කණ්ඩායම පළවෙනි තරඟ මෙවර ආසියානු කුසලානයේ තරඟාවලියේදී පහසුවෙන් පරාජයට පත් වුණා. ඇෆ්ගනිස්තානයේ දෙවැනි තරඟය තුන්වැනි තරඟය ජයග්‍රාහී ලෙස ඉස්සරහට ආවා. ඔබ කලිනුත් කිව්වා මේ කණ්ඩායමේ හැම දෙනාම දායකත්වය ලබා දුන්නා කියලා. මේ මානසිකත්වය, ඒ කියන්නේ අර පල්ලෙහාතනින් පටන් අරන් අපි උඩට අපේ මොමන්ටම් එක හදාගනිමින් ඉන්නවා. මේක දැන් අපි ඉන්නේ තරගාවලියේ උඩ සුපිරි හතර දෙනාගේ වටේ. කණ්ඩායමක් හැටියට අපි කොච්චර එකට මුහු වෙලාද ඔබ කොහොමද කියවන්නේ? වචනයක් තියෙනවා අශෝකයි ඉංග්‍රීසියෙන් peaking at the right time කියලා. ඒක මම කියන්නේ ඇයි කියලා මම ඒක හේතුව කියන්නම්. ලෝකුස්ලානවලදී ආසියානු කුසලානවලදී මේ රටවල් ගොඩක් සෙල්ලම් කරන තරගාවලියේදී peaking at the right time කියන්නේ මුලදී පටන් ගත්තේ නැතත් තරඟ ජයග්‍රහණ පටන් කරන්න පටන් ගත්තම ඒ මොමන්ටම් ඉදිරියට අරන් යන එක. සමහර කණ්ඩායම ඉන්න මුලින්ම පීක් වෙනවා. මැදදී අර සෝඩා බෝතලේ වගේ හුලම් ඩුස් කරලා බයිනවා. ඉතින් අපි මම හිතන්නේ ඔයා කිව්වා වගේ අෆ්ගනිස්තාන් සණ්ඩායම පළවෙනි තරඟයේදී අපිට ඒ බැබ පරාජයෙන් පස්සේ ලකුණු 105යි අපි ගැහුවේ. ඊට අමතරව ස්ට්‍රයික් රේට් එක net run rate එක ඒගොල්ලන්ගේ 0.5යි අපි -5යි. ඒ කියන්නේ වෙනි අන්ත පරාජයකින් පසුව සෙල්ලම් කරපු විදිය ගත්තම අසෝකයි ගොඩක් අපේ කණ්ඩායම පැසසුම් කළ යුතුයි. ඉතින් මෙවැනි අවස්ථාවකදී වැදගත් වෙන්නේ ආරම්භය. අනිවාර්යයෙන්ම මම හිතන්නේ මම හැමතිස්සෙම කියන එක තමයි මගේ ක්‍රිකට් විචාරක විදිහට මඩ කරනකොටත් පළවෙනි ඕවර් 6. පන්දු යව්වත් පන්දුට පහර දුන්නත් සෙටින් ද ටෝන් පළවෙනි ඕවර් 6ේදී තරඟය ආරම්භ කරන විදියට තමයි. ඉතින් ආයිත් මම කියන්නම් ඉන්දියන් කණ්ඩායමේ තරඟයට එන්නේ උඩ දැඩි ප්‍රශේකක් තියෙනවා සැහැන ඒකත් උන් දන්නවා උන්ට පරාජයන තුන් එළියේ අපි දිනුත් අපි ඇතුලේ. ඉතින් අපි යන්නේ මොමන්ටම් එක ඒගලන් එන්නේ මොමන්ටම් නැතුව. ඉතින් අපේ තරුණ කණ්ඩායමට පුළුවන් නම් ඔවුන්ගේ තියෙන පොඩි පොඩි වීක් පොයින්ට්ස් වලට අපිට ප්‍රයාරය එල්ල කරන්න මම ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. රටම බලාපොරොත්තු වෙනවා මේ ලොකු දේ. අද තරගයෙන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුව තමයි හැමදෙනාගේම තියෙන්නේ. මෙතෙන්දි ලොකු කාර්යභාරයක් තියෙනවා පුහුණු කරුවතේ. ක්‍රිස් සිල්වර්වුඩ් මේ තරගාවලියේදී කණ්ඩායම මෙහෙවපු විදිය විවේකයේදී ඔහු දුන්න උපදෙස් මේව ගැනත් අපි සාකච්ඡා කරන්න ඕනේ මේ විරාමයෙන් පස්සේ. පැතිකඩ නිදහස්ව ඇහැරෙන්න අදහස්. අද හවස ඉන්දියාව මුණ ගැහෙනවා ශ්‍රී ලංකාවට ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටේ තරගයේදී තීරණාත්මක තරගයක් ලංකාවට පුළුවන්ද මේ ජයග්‍රහණය ලබා ගන්න මේ තරගය දිනන්න පුළුවන්ද ලංකාවට? පහුගිය තරගවලදී අපි දැක්කා ලංකාවේ පුහුණු කරුගේ කාර්යභාරය. ඔහුගේ උපදෙස් ඇතැම් විට අර වතුර විවේකයේදී ප්‍රධාන පුහුණුකරු පිටිය මැදට ගිහිල්ලා කතා බස් කරන අවස්ථා කොයි වගේද බලපානවා ඇත්තේ මේක? ඔව් මම හිතන්නේ පුහුණුකරුගේ රෝල් එක ගත්තොත් එම සැහැන් ලොකු රෝල් එකක්. මම හිතන්නේ ප්‍රධාන පුහුණුකරු විතරක් නෙමෙයි ඉන්න පන්දු යවන පුහුණුකරු පිටිකරන පුහුණුකරු විශේෂයෙන් ඒ තුන්දෙනා තමයි මම හිතන්නේ ටැක්ටික්ස් ගොඩක් ඇතුළේ ඉඳලා හදන්නේ. ඉතින් දකින්න සමහරට අපි සයින් බෝඩ්ස් උත් තියන්න. ඒ මොකක්ද ඇත්තටම මේ සයින් බෝඩ් වලින් කරන්නේ? දැන් මොකද මේක සමහරු මේක විවේචනය කරනවත් මම දැක්කා. සමහර කණ්ඩායම් විවේචනය කරා මොකද පිටිදනිය ඇතුළේ ඉන්න නායකයාටයි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ටයි අවස්ථාවක් දෙන්න නැතුව ඇයි මේ පුහුණු කරුවෝ එළියේ ඉඳලා ඉලක්කම් පෙන්වන්නේ? ඔව් මම හිතන්නේ ඒක දසුන් ශානක සහ ක්‍රිස් සිල්වර්ඩ් අතර තියෙන ඒතන කමියුනිකේෂන්. මම කිසිම වරදක් එක දකින්නේ නැහැ. ඉතින් වැදගත් වෙන්නේ පුහුණුකරු සාමාන්‍ය අපි ට්‍රැඩිෂනලි දකලා දෙන තමයි තරංගයක් යනකොට පුහුණුකරුට ඇත්තට ලොකු දෙයක් කරන්න බෑ. ඉතින් මෙවැනි අවස්ථාවක දසුන් සානකට තව එක්සා සපෝට් එකක් මේ දෙන්නේ සහයෝගයක්. ඉතින් මම කිසිම වරදක් මම දකින්නේ. ඉතින් දසුන්ට කම්ෆර්ටබල් නම් මේ ඒ කරන වැඩේ ඉදිරියට කරන් යන්න. ක්‍රිස්වෙල්ුඩ්ටත් මම හිතන්නේ ලොකු අපි දැන් කිව්වා ඒ කාර්බාර සැහැන දෙයක් සැහැන කාර්බාරයක් තියෙනවා මේ තරුණ කණ්ඩායම හරි මගට අරන් යන්න. ඉතින් කිසිම වරදක් මම දකින්නේ ඒක හොඳ දෙයක් වෙන්නේ. ඉතින් ඒක වැඩ කරනවා නම් ඇයි මාරු කරන්නේ? කිසිම හේතුවක් නැහැ මාරු කරන්න. ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීම
දැන් අපි පහුගිය තරඟවල දැක්කා අපිට 170 අග 180 ගානෝ. ඒ වගේමයි බංග්ලාදේශ කණ්ඩායම අපිට සමච්චලයට වගේ කිව්වා ජාත්‍යන්තර මට්ටමේ පන්දු යවන්න අපිට නැහැ කියලා. ඇත්තට අපේ පන්දු යැවීමේ බලෑණිය දුර්වලද? දැන් මං හිතන්නේ ඒ ප්‍රෙස් කොන්ෆරන්ස් මම දැක්කා. දෙකම ප්‍රෙස් කොන්ෆරන්ස් දැක්කා. දසුන් චානක් කීප එකත් ඒ වගේම බංග්ලාදේශ ක්‍රිකට් ඩිරෙක්ටර් කාලිඩ් මහමුඩ් කීප එකත්. ඉතින් දසුන් සානක මම ගොඩක්කල් දන්න ක්‍රීඩකෙක් වශයෙන් මම මට අනිවාර්යෙන් සාතිකව කියත හැකි දසුන් සානක සාමාන්‍යයෙන් අර අපි කියනවා අවුට්ස්පෝකන් කියලා. එහෙම පුද්ගලයෙක් නෙමෙයි. මම හිතන්නේ ඔහු මොයින් කරන්න හැදුවේ චැලෙන්ජ් එක වෙනස්. එන ඒකෝත් මිස් ස්විනර්ලා දෙන්නෙක් ඉන්නවා ඇෆ්ගනිස්තාන් කණ්ඩායමේ සහ බංග්ලාදේශ් කණ්ඩායමේ මිස් ස්විනර්ස්ලා නැති වුණාට වර්ල්ඩ් ක්ලාස් බෝලර් දෙන්නෙක් ඉන්නවා තමයි එයා ඒකල මීන් කරේ. ඉතින් ඕක අපේ අපේ මීඩියා සහ සමාජ මාධ්‍යවල කරපු දෙයකින් තමයි ඔක හයිප් වෙලා අන්තිමට කාලිඩ් මාමුට්ටත් කියවුනේ. කාලිඩ් මාමුත් මම එයා මම ගොඩක් අඳුරනවා. ඒකත් මම ගොඩක් බංග්ලාදේශ් ඩොමෙස්ටික් ක්‍රිකට් ගහපු නිසා ඌත් එක මම ඉන්ටර්නැෂනල් ක්‍රිකට්ටරත් මම සෙල්ලම් කරපු නිසා සාමාන්‍යයෙන් ඌත් එහෙම කතා කරන පුද්ගලෙන් නෙමෙයි. ඉතින් මම හිතන්නේ අර ඒ මොහොත සහ මීඩියාගේ බිල්ඩප් කරපු විදිය නිසා තමයි ඕම දෙයක් කාලිඩ් මාමුට්ට කියවුනේද කිව්වද මන් දන්නේ. හැබැයි ඒකෙන් හුනේ තරඟේ තව පොඩ්ඩක් ජවයක් ආවා. මම හිතන්නේ ඒක හොඳ දේවල්. සමන් ප්‍රෙස් කොන්ෆරන්ස් එකේදී වචන මාරු වෙන එක ඒ ඔක්කොම ක්‍රිකට් වල එදත් වුණා. ඒක වෙන්න ඕනේ ඉදිරියට. ඒතර තමයි අර රයිවල්රියක් හැදෙන්නේ. ඉතින් ආ ප්‍රශ්න උත්තර දුන්නොත් හසෝකයි වර්ල්ඩ් ක්ලාස් පන්දියෝන් අපේ ඉන්නවා. අපේ වනිදු හසරංග ඉන්නවා, මහේස් තීක්ෂණ ඉන්නවා. ඒ වගේම අලුතෙන් කණ්ඩායම ලැබිලි නසිත ෆිනෑන්සර් ඩිල්ෂාන් මදුසංක තම වර්ල්ඩ් ක්ලාස් ගතිය නැති වුණත් ඔවුන්ට බාර දීලා තියෙන කාර්යභාරය ඉතා මනාව ඉටු කරනවා. ඒකෝ දුෂ්මන්ත සමීර, බින්ඩ ෆෙනෑන්ඩු, කසුන් රාඩිත ඔවුන් තමයි දිගටම සෙල්ලම් කරේ. ඔවුන් තුන්දෙනාම මේ ඉන්ජර්ඩ්ලා ඉන්නේ රයිට්. එතකොට අවස්ථාව ලැබිච්ච වෙලාවේ දිල්ෂාන මනුසංක විශේෂයෙන් කියනවා අවුරුදු 21යි අපේ හුන්ගම හම්බන්තොට ගමකින් ආපු කොල්ලෙක් හරි අමාරුවෙන් හොයාගෙන ගොඩක් අමාරුල ක්‍රිකට් ගහන ක්‍රිකට් වලට ආපු කොල්ලෙක් දැන් මම හිතන්නේ අපේ ලංකාවේ වේග පන්දු යවන්නන්ගේ උඩින්ම ඉන්න පන්දු යවන්නේ. ඉතාම සතුටුයි ඔහු ක්‍රීඩා කරන ආකාරය දැක්කම. මේ හුන්ගම වගේ ප්‍රදේශයක ඉඳලා කොළඹට ඇවිල්ලා ජාත්‍යන්තරයට ගිහිල්ලා මම එකක් කියන්න ඕනේ. ඒ මට කියන්න ඕන නම් මම මේක අනිවාර්යෙන් කියන්න ඕනේ. ඌව හොයාගත්තේ අපි චමින්ද වාස්ති. මම හිතන්නේ ගොඩක් චමින්ද වාස්ට අපි මේ පැසුම් කළ යුතුයි. අයිකොත් මන් මතකයි මම අවුරුද්දානම් කණ්ඩායමේ මේ කළමනාකරු ඉන්නකොට ඔව් මාත් එක්ක හිටියා දිල්ෂාන් මනුසංක අවුරුද්ද. මන් දන්නවා ඒක වෙලාවේ උන්ගේ අම්මා තාත්තා ඒ ගමේ ඉඳලා කොල්ලව කොළඹට යවන්නත් කර යවන්න විදියක් තිබ්බේ නෑ මුදල් පැත්තෙන්. ඉතින් එවැනි අවස්ථාවක ක්‍රිකට් පාලක මණ්ඩලය පවා ගොඩක් උදව් කරා. මගේ මාර්ගයෙන් ඔහුට යම්කිසි මුදලක් ලබා දීලා එහින් ගෙන්න ගන්න. ඒ වගේම එම ක්‍රීඩකයා හොයාගත්තේ චමින්ද වාස් මුලින්ම. ඒ කියන්නේ ප්‍රැක්ටිස් වලට බෝල් කරන්න ඇවිල්ලා. ඉතින් මේවා ඇවිල්ලා හොඳ කතා රයිට්. ඉතින් කවදාවත් ඔච්චර ඉක්මනටම සෙල්ලම් කරයි කියලා දුෂාන් මනුසංක හිතුවේ නෑ. ඒකත් ඔහුගේ තිබ්බ ප්‍රෝග්‍රෙස් එක 2000 මම හිතන්නේ 18 වාස් හොයාගත්තේ. ඊට පස්සේ හරි ඉක්මනින් ඔව් ලොකු තැනකට ආවා. ඉතින් දැන් මම හිතන්නේ ලංකාවේ රෝහිත් ශර්මා, කේඎල් රාහුල් ඒ වගේ ලොකු විරාත් කෝලි වගේ ක්‍රීඩක යන පන්දු යවන්න ඔහුට ලොකු හොඳ අවස්ථාවක් තියෙනවා. මේක තමයි ක්‍රීඩාවල තියෙන ලස්සන. ලංකාවේ ඕන ප්‍රදේශයක ඉන්න තරුණ දක්ෂ ක්‍රීඩකයින්ට ජාත්‍යන්තරයට යන්න ඉඩ තියෙනවා. ජාත්‍යන්තරයේ එක පෙළට ක්‍රීඩා කරන්න ඉඩ තියෙනවා. පිතිකරණ පැත්තෙන් අපි සංසන්දනය කරලා බැලුවොත් අපි එදා දැක්කා පකිස්තානය එක්ක තියෙන තරඟයේදී ඉන්දියානු කණ්ඩායම ලබාගත්ත ලකුණු ගාන අඩු ලකුණු ගානක් නෙමෙයි. හැබැයි දෙවනියට පාර දීපු පන්දුවට පාර දීපු පකිස්තාන් කණ්ඩායම මේක අභිබවා ගියා. රටාවක් හැටියට බැලුවාම මෙවර ආසියානු කුසලාන ජාත්‍යන්තර 20x20 තරඟවලදී හොංකොං කණ්ඩායම ක්‍රීඩා කරපු තරඟ දෙක හැර අනිත් තරඟවලදී පස්සේ පන්දුවට පහර දීපු කණ්ඩායමට වැඩි වාසි ලැබුණා. ඒකෙන් කියන්නේ ඉතින් කාසි වාසිය දින්නොත් පන්දු යවන්න කියලා මුලින්ම. ඉතින් ඒක ට්‍රෙන්ඩ් එකක්. ඇත්තම කිව්වොත් විශේෂයෙන් සමහරට නෙමෙයි අනිවාර්යෙන් ගොඩක් දේවල් මේ බලපානවා. පින්න සහ ග්‍රවුන්ඩ් එකේ සයිස් එක, අනිත් රෑ වෙන්න පන්දුව පිච්චුනාට පස්සේ මේ තනනිල්ලේ බැට් එකට ඉක්මනට එන ගතිය. ඉතින් ලොකු වාසියක් තියෙනවා අනිවාර්යෙන්ම මේ තරඟේ කාසි වාසි දින්න කණ්ඩායමට. ඉතින් වැදගත් වෙන්නේ තරඟේ ආරම්භ බැලුවොත් ඉන්දියා පකිස්තාන් මං හිතන්නේ සැහැන්න වෙනසක් තිබ්බා දෙවෙනිට බැට් කරනකොට. අයිකොත් අපි පළවෙනි තරඟේ ආරම්භ බැලුවොත් එම ඉන්දියා පකිස්තාන් තරඟයේදී ඉන්දියන් කණ්ඩායම වේග පන්දුන් 4 දෙනෙක් සෙල්ලම් කරා. ඊයේ තරඟයේදී සෙල්ලම් කරේ 3 දෙනයි. උන් තව අර ජඩේජා නැති කොට තව ස්පින කෙනෙක් ඇතුළට ගෙනාවා. ඉතින් මං හිතන්නේ
අපේ තරගයේදී අද සමාජයක වෙනස් වෙන්න පුළුවන්. අපි ඉන්දියන් කණ්ඩායම සංසදනය කරන් බැලුවොත් එම ඉස්සර දැන් අවුරුදු දෙකක් තිස්සේ උන් කරන වැඩක් තමයි පන්දු යවන්න පහක් අනිවාර්යෙන් සෙල්ලම් කරන 6 වෙනි පන්දු යවන්න ඇවිල්ලා හර්දික් පාණ්ඩේ. රයිට්. ඉතින් මට හිතනවා මේ තරගයේ ඔවුන් සමාජයට පන්දු යවන 6ක් එක යන්න පුළුවන්. ඒකත් පාකිස්තාන් 5+1. 5+1. ඒකත් ඉන්දියා පාකිස්තාන් කණ්ඩායමේ පන්දු යවන 5 දෙනා හිටියේ. ඒකෙන්ුත් දෙදිනක් විතර 40ට වැඩියෙන් ගියා. එතකොට ඒ ඉවෙන් ඔවුන පන්දු යවන්න එක් අසෝකයි එදා දවසේ ඕෆ් ඩේ එකක් තියෙන්න පුළුවන්. ඒ ක්‍රිකට් වල රටාව. හරි. එතකොට තව ඔප්ෂන් එකක් තියෙනවා නම් නායකයාට ඒ ඔප්ෂන් එක යූස් කරන්න පුළුවන්. ඉතින් අපේ තියෙන හොඳක තමයි ඒක. දැන් අපි බැලුවොත් එහෙම අපේ ඉන්නවා වනිදු හසරංග සහ මහේස් තීක්ෂණ. අපි ඒ දඟ පන්දු යවන දෙන්න. ඒ වගේම වේග පන්දු යවන දෙන්න දිල්ෂාන් මදුසංක සහ අසිත ෆෙනෑන්ඩෝ, චාමික කරුණාරත්න අපේ ඕල් රවුන්ඩර්, අපේ හර්දික් පාණ්ඩ්‍යා. රයිට්. එතකොට නිකන් හරි පන්දු යවන පස් දෙනා එක්කෙනෙක් ඕෆ් ඩේ එකක් ගිහලා ලකුණු ගියොත්, ඕ ආබාධයට ලක්ුණොත් එහෙම අපිට ඉන්නවා දසුන් ශානක. ඉතින් ඒ අතින් බලනකොට අපේ කණ්ඩායම බැලන්ස් එක හරිම හොඳයි. ඉන්දියා කණ්ඩායම පකිස්තානෙත් එක සෙල්ලම් කරපු කණ්ඩායම් බලද්දි. ඉතින් මට පේනවා සමහරවිට ඉන්දියන් කණ්ඩායම රවිස් චන්ද්‍ර අශ්වින්ගේ අවස්ථාවක් තියෙන අයකුත් ඔහුගේ තියෙන අත්දැකීමත් එක්ක මේ වගේ මැදපෙළේ පිතිකරුවන් 3 දිනක් එක දිගට අපිට ඉන්නේ වමත් පිතිකරුවා. දකුණත් වමත් පුදුවට පහර දෙන්නන්ගේ කම්බිනේෂන් එක මේ සංයෝග වෙන ආකාරය විකට් වැටෙන විදිහත් එක්ක ගලපලා ගත්තාම ඉතාමත්ම තීරණාත්මකයි මේ වමත් සැහැන්. ඉතින් මං හිතන්නේ ඒක තමයි ටැක්ටිකල් දේවල්. ඉතින් ඉන්දියාවේ ඒ ටැක්ටික් එක යූස් කරන්න පුළුවන්. සමහරට අලුත් තරණිල්ලක් නම් වේග පන්දු යන 3 දෙනෙක් සහ හර්දික් පාණ්ඩේ 4 වෙනි යොදාගෙන යුසේන්ද්‍ර චාල්ස් සහ රවිචන්ද්‍ර අශ්වින් සෙල්ලම් කරන්නත් පුළුවන් පිතිකරුව 5 දෙනෙක්. ඉතින් හරිම ක්ලෝස් ගේම් එකක්. මට හොඳට පේනවා ටැක්ටිකල් වශයෙන් කතා කරන්න ගියාම මට තව ෂෝ එකක් කරන්න අයියත් එක්ක. ඉතින් ඉතා තියුණු තරගයක් බලාපොරොත්තු වෙනවා. මං හිතන්නේ ආරම්භය හැමස්සේ මං කියන්නේ පළවෙනි පන්දු වාර 6 දී තමයි ගේම් එකේ ටෝන් එක සෙට් කරන්න. ඉතින් ඒ අපි පන්දු යව්වත් පන්දුර පාර දුන්නත් ඒ 6ෙන් හොඳට කරොත් අපිට මට හොඳ ෆීලිං එකක් තියෙනවා මේ තරගය අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. මාරුෆ් දැන් අපි අනිත් පැත්තෙන් බලද්දී මේ තරගයේදී අපි ලංකා කණ්ඩායම කොයි වගේද තමන්ව ස්ථානගත කරන්න කියන එක බලද්දී ඉතාම වැදගත් පන්දු රැකීම අපි දැක්කා. පකිස්තානය සහ ඉන්දියාව අතර තිබිච්ච තරගයේදී ඉතාම දුර්වල පන්දු රැකීම් අවස්ථා ගානක් තිබුණා. මේ වගේ මට්ටමේ ජාත්‍යන්තර තරගවලදී අපි බලාපොරොත්තු නොවන දුර්වල පන්දු රැකීම් තිබුණා. ලංකාවේ පන්දු රැකීම ඔබ කොහොමද සංසන්දනය කරන්නේ? ඉන්දිය කණ්ඩායමේ පන්දු රැකීම එක්ක මොකද ඉන්දියාව කියන්නේ? ඉතාමත්ම කණ්ඩායමේ සංයුතිය අතින් බැලුවොත් වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයෝ වෘත්තීය මට්ටමේ ඉතාම ඉහළ තලයක තියෙනවා. මම හිතන්නේ පන්දු රැකීම සංසන්දනය කරොත් අයි පකිස්තාන් ඉන්දියා තරගයේ බැලුවොත් එහෙම මිස්ෆිල් වෙච්ච ඒවා, ඒ වගේ උඩපන්දු, ඉතා පහසු උඩපන්දු, ඒ වගේ පාකිස්තාන කණ්ඩායමෙත් සමහර වෙච්ච දේවල් හරිම ඇත්තම අවසාන ඕවරේදී ඉන්දියාවේ ජාත්‍යන්තර පහර දෙද්දී ජාත්‍යන්තර තලයේ ඒක ඇත්තම ඇක්සෙප්ට් කරන්න බෑ. ඒ අතින් බලද්දී මම හිතන්නේ අපේ කණ්ඩායම බ්‍රිලියන් කියලා මම කියන්නේ. හැබැයි සේෆ්. දැන් බ්‍රිලියන්ට් එකේ සේෆ් එකේ වෙනසක් තියෙනවා. ඒ සමහරලාට බ්‍රිලියන්ට් වෙන්න බැරි ෆීල්ඩ් එකෙක් සේෆ් වෙනවන එක ප්‍රශ්නයක් නෑ. මම හිතන එක හොඳ දෙයක්. ඉතින් මේ තරගයට යනකොට අංශ 3න්ම අපි පොඩ්ඩක් ඉදිරියෙන් ඉන්නවා අනිවාර්යයෙන්ම ඉන්දියාවට වඩා. එකම දේ මට පොඩ්ඩක් හරි චකිතයක් තියෙන්නේ අපේ වේග පන්දු යවනගේ තියෙන අත්දැකීම පොඩ්ඩක් මදි. ඒක වැදගත් වෙන්නේ විශේෂයෙන් අපිට අවස්ථාවක් ආවොත් එමේ ඉන්දියා කණ්ඩායම අපිට වඩා ඉදිරියෙන් ඉන්නකොට. ඉතින් එතකොට තමයි අත්දැකීමක් බලපාන්නේ. ඉතින් ඒ වෙලාවට මම හිතන්නේ අපි දඟපන්දු යොන්න දෙන්නට වැඩේ කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක සෑහෙන දුරක් අපිට හොඳ දෙයක් වෙයි. මේ තරගාවලිය තුළ වෙන කවදටත් වඩා ඉතාම ලස්සන දෙයක් දැක්ක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුළින්. මොකද අපේ පිතිකරුව මේ ලොකු පාරවල් වලට යනවා. තරගයේ අග කියන්නේ පහළ ඉන්න පිතිකරුව ඉතාම හොඳින් තමන්ගේ වගකීම් තේරුම් අරගෙන ලොකු පහරවල් වලට ගිහිල්ලා තරගේ ඉවර කරනවා. මුල් පෙළ පිතිකරුව නැතත් අගින් ගහන්න ලොකු 6 පහරවල්, ලොකු 4 පහරවල් වලට යනවා දැක්කා. මේක වෙනස් තත්ත්වයක්. අපි පෞගේ අවුරුදු 3 ඇතුළේ දැකපු නැති ලොකු ප්‍රවණතාවයක්, ධනාත්මක තත්ත්වයක් ශ්‍රී ලංකා කණ්ඩායමට තියෙනවා. මේක කොහොමද ආවේ? ඔව් මං හිතන්නේ මේක හොඳ ලක්ෂණයක් කණ්ඩායමක් වශයෙන් කොච්චර එකමුතුයෙන් සහ කොච්චර ආත්ම විශ්වාසයක් තියෙනවද කියලා මේකෙන් පේනවා. ආත්ම විශ්වාසය නැතිකොට තමයි ඔයා කිව්වේ අනිත් පැත්ත වෙන්නේ. ඉතින් මේ මෙවැනි අවස්ථාවකදී අපි කියන හැමසෙම තරගයක් දිනන්න නම් අනිවාර්යයෙන් මොන ෆීල්ඩ් එකේ වුණත් T20, ටෙස්ට් ඕ වන් ඩේ ගහනකොට
ආරම්භක පිතිකරුව සහ නම්බර් 3 ක්‍රීඩකයෝ තුන්දෙනා තමයි ෆවුන්ඩේෂන් එක අත්තිවාරම දාලා දෙන්න ඕනේ. ඉතින් අපි දින තරඟ දෙකේදී මේ අත්තිවාරම දාලා දුන්නා. ඉතින් යටින් ඉන්න කට්ටිය තව ලේසි වෙනවා වැඩේ. රයිට්. ඉතින් වැදගත් වෙන්නේ අපි කියන්නේ හැම වෙලෙම පටන් පිතිකරුවෙක් සෙට් වුණාම අවසන් වෙනුවෙන් ගහන්න බැරි වුණත් 16 17 දිගටම බැට් කරන්න ඕනේ. එතකොට තමයි අපේ දසුන් චානක, වනිදු හසරංග, චාමික කරුණාරත්න අපි කියනවා බෝල් ස්ට්‍රයිකර්ස්ලා, බානුක රාජපක්ෂ. ඉතින් මෙවැනි පිතිකරුවන්ට ලොකු ඩැමේජ් එකක් කරන්න පුළුවන්. එතකොට ඒගලන්ට ඒ අත්තිවාරම දාලා දෙන උඩ 4 දෙනා, උඩ 3 දෙනා. ඉතින් එවැනි අවස්ථාවකදී මම හිතනවා එතනත් ඉන්දියා කණ්ඩායමෙත් මම හිතන්නේ සෑහෙන හොඳ පිතිකරු සෙට් එකක් ඉන්නවා නෑ කියන්නේ. හැබැයි අපිට මෙල්ල කරන්න පුළුවන් අවස්ථාවල් තියෙනවා අපේ තියෙන මිස්සිනස් එක. ඒක තමයි වෙනස තියෙන අපේ වනිදු හසරංග, මායිස් තීක්ෂණ, උන්ගේ තියෙන වේරියේෂන් එක මට හිතනවා ඉතින් ප්‍රබල ඉන්දියන් කණ්ඩායම අපිට මෙල්ල කරන්න පුළුවන් වෙයි කියලා. අපි හිතමු මේ තියෙන ට්‍රෙන්ඩ් එකත් එක්ක අද හවස අපිට ලැබුණයි කියලා මුලින් ඉන්දියානු කණ්ඩායමට පන්දු යවන් අපි මොහොතකට හිතමු. එහෙම වුණොත් අපි කීයකට විතර මේ අයව පාලනය කරගන්න ඕන? මේ ලකුණු ප්‍රමාණයක් මට කියන්න අමාරුයි. තන්නිල්ල බලන්නේ නැතුව සහ සමානලට තන්නිල්ල කොනකට ගියොත් එම එක පැත්තක් කොට වෙනවා ලයින්, මේ බවුන්ඩරි ලයින් එක. ඉතින් ඒක බලන්න නැතුව මට එකපාර කියන්න අමාරුයි. හැබැයි වැදගත් වෙන්නේ මම ලකුණු ගන්නට කියනවට වඩා මම මේම දෙයක් කියන්නම්. ඩිල්ෂාන් වදුසංක අපේ වමත් වේග පන්දු යවන්න පන්දු ඇතුළට දෝලණය කරනවා දකුණත් පිතිකරුවන්ට. අතීතයේ ආරම්භ බැලුවොත් එම රෝහිත් ශර්මා සහ කේල් රාහුල් ගොඩක් ලොකු දුර්වල ස්ථානයක් කියලා කියන්න පුළුවන් පන්දු ඇතුළට එනකොට. ඉතින් එවැනි අවස්ථාවක දිල්ෂාන්ට පුළුවන් වුණොත් එම් පන්දු දෝලණය කළ හරි තැනකින් ඇතුළට ගේන්න. මම හිතනවා දිල්ෂාන්ට ටැක්ටිකලි ලොකු දෙයක් කරන්න පුළුවන් මේ කණ්ඩායමට. ඉතින් ලකුණු ගන්න මට ඇත්තට කියන්න අමාරුයි, මුකුත් බලන්න නැතුව. හැබැයි සාමාන්‍යයෙන් ඩුබයි 160ක් පාස්කෝ කියලා අපි කියනවා. ඉතින් මම හිතන 160ක් 170ක් පාස්කෝ. ඉතින් ඒ අර දේවල් අංගත් එක බලලා තමයි යෝග තීරණය කරන්නේ. ලංකාව සහ ඉන්දියාව ජාත්‍යන්තර 20-20 එක් දින තරඟවලදී මීට පෙර හමු වෙලා තියෙනවා 25 වතාවක්. ඉන්දියාව 17 පාරක් දිනලා තියෙනවා, ලංකාව 7 පාරක් දිනලා තියෙනවා. එක තරඟයක් ප්‍රතිඵලයකින් තොරව අවසන් වෙලා තියෙනවා. අවසන් ප්‍රශ්නේ, අද තරඟේ අපි උඩට එන්න නම් අපේ වැඩිම අවධානය තියෙන්න ඕන තැන මොකක්ද? වැඩිම අවධානය තියෙන්න ඕන තැන කියන්නේ මං හිතන්නේ පන්දු යවීම. ඒකත් ඉන්දියා කණ්ඩායමේ ඒගලන්ගේ තියෙන ස්ට්‍රොง පොයින්ට් එක බැටින්. ඉතින් නිකන් හරි ඔවුන් මුලින් පන්දුර පාර දුන්නොත් උන්ව මෙල්ල කරන විදිය, නැත්තම් ඔවුන් චේස් කරොත් එම් හඹා ගියොත් එම් ඒගලන්ව මෙල්ල කරන්නේ වැදගත් වෙනවා. මං හිතන්නේ පන්දු යවීමට වඩා ඔවුන්ගේ ප්‍රතිහරණයේ ස්ට්‍රොง නිසා මං හිතන්නේ අපිට ඒ පැත්තෙන් පොඩ්ඩක් තව පොඩ්ඩක් වැඩිපුර අවධානය දෙන්න ඕනේ කියලා මට හිතනවා මේ පන්දු යවීමට වඩා. ෆර්වීස් මාරූෆ් ඉතාමත්ම හොඳ පැහැදිලි කිරීමක් කළා. අද තරගය ගැන අපි හිතන්න ඕන කොහොමද, තරගයේ අපිට තියෙන වාසිය මොකද්ද කියලා බලාපොරොත්තු වෙමු. ඔබත් කිව්වා වගේ අද ජයග්‍රාහී දවසක් වෙන්න කියලා. ස්තුතියි පැතිකඩ සංවාදයට එක්ුණාට.